මේ සිනමා කරුවා මේ දේශපාලනය අතීතයේ තිබිච්ච දේශපාලනය වර්තමානයට ගලපන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. මේ මේක තමයි සියුම්ම සියුම් අධ්‍යක්ෂණය කියන එක ඉගෙන ගන්න නම් ඔබට මේ මෙතන මේ තෝ තැන්නක් කියලා මං හිතනවා තවත් අපිට දැනෙච්ච. يعني සියුම් චරිත නිරූපණයන් තුළ ඒ චරිතවල තියෙන දේශපාලනමේ හරය වර්තමාන දේශපාලනයට කතා කරනවා. මෙන්න මේක තමයි කලාකෘතියකින් සිදුවේ යුත්තේ. අවි යතතිව අපි කන්ද උඩ රට ආක්‍රමණය කරනවා. අහිමි වූ කිරුළ තම හිස මත පළඳවා ලන්නට තැත් කළා. තාපවත් ප්‍රතිවිරුද්ධ චරිතාංග අතර ඝට්ටනය. වර්තමාන දේශපාලනය, සංස්කෘතිය, ආගමික මේ කියන දේවල් වල සහජීවනයේ සහ පුනරුදයක් ඇති කරගන්න ඕනේ කොහොමද? ඒවා ඇති නොකරගත්තොත් සිදුවෙන්නා වූ විපාක මොනවාද? මේක තමයි කලාකරුවෙකුගේ කටයුත්ත නැත්නම් නිර්මාණ ශිල්පියෙකුගේ කටයුත්ත. මේ නිර්මාණකරුවා තමන් ඉතාමත් හොඳින් අපේ රටට, මහජනතාවට සහ පාලන තන්ත්‍රයට පාඩමක් උගන්වනවා. මේ පාඩම තුළ මැනවින් අපිට කියනවා රටක ඔබව විනාශ කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක්. I think it is not advisable to retain Sri Wickrama. ඕ මිල්බාවේ කපුරාලේ සුගන්ධියා වගේ අපි දැන් දන්නවා. මං ජාතික තරුණ සේවා සභාවේ මානව සම්පත් කළමනාකරණ උපදේශකවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා මම කතා කරන අපේ රටේම ජාතියේ එන්න, ජාතියේ තරුණයන් එන්න, තරුණියන් එන්න, ඇවිල්ලා මේක වැළඳ ගන්න, මේක බලන්න. බැලුවට පස්සේ ඔබේ හිතේ තියෙන අරගලයත් එක්ක මේකත් සමපාත කරලා බලන්න. අපිට වැරදුනේ කොතනද? අපිට වරද්දුවේ කවුරුන්ද? වරද්දන්න හේතු කාරණා මොනවද? මේක අපි සහයෝගයෙන් සාකච්ඡා කරන හොඳම සිනමාපටයක් හැටියට තමයි මම මේ දකින්නේ.